ලංකාවේ ප්‍රසංග වේදිකාවේ කාලයක් නැතුවම බැරුව හිටපු චරිතයක් තමයි හෙක්ටර් ඩයස් කියන්නේ. ඒ වගේම තාරුණ්‍ය සංගීත ශිල්පියෙකු වගේම වර්තමාන ඩී මේජර් සංගීත කණ්ඩායමේ නායකයාද වෙන්නේ ඔහුයි. සැක්සෆෝනිය සමග පෙමින් බැඳිලා ඉන්න මේ කඩවසම් හෙක්ටර් ඩයස් ඩෙස්මන් සිල්වා බයිලතාලට කිව්ව දශක ගණනාවක් අපිව කුල්මත් කළ නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුණු යායේ ගීතය ඉන් වෙනස්ම විදිහට කවර් එකක් කරලා තිබුණා. ඉතින් මේ ගීතය මේ දවස්වල ආයෙත් හිට් වෙලා තියෙනවා. දැනටමත් මිලියන 2කට වඩා මෙය නරඹා තිබෙනවා. ඩෙස්මන් සිල්වා බයිලතාලට ගායනා කළ ප්‍රේම කීර්තිද අල්විස් ලිව්ව නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුණු යායේ කියන මේ සින්දුවේ කවර් එකක් කරන්න ඕනි කියලා හෙක්ටර් ඩයස්ගේ ඔළුවට ආව වෙලේ ඔහු මුලින්ම කරලා තියෙන්නේ ඩෙස්මන් සිල්වාගෙන් ඊට අවශ්‍ය අවසර ලබා ගැනීමයි. ඉතින් ඩෙස්මන් සිල්වා මහතා බොහොම කැමැත්තෙන් ඔහුට ඒ වැඩේට අවසර දීලා තියෙනවා. නමුත් ඊට පස්සේ රටේ තියෙන වසංගත තත්ත්වයත් ඇති වුණ අපහසුතාවයත් එක්ක හෙක්ටර් ඩයස් ලොකු කැපකිරීමක් කරලා තමයි මේ කවර් එක කරලා තියෙන්නේ. නමුත් අන්තිමේදී හැමෝම කතා වෙන විදිහේ හොඳ නිර්මාණයක් කරන්න ඔහුට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් හෙක්ටර් ඩයස්ගේ පවුලේ ලස්සන ඡායාරූප කිහිපයකුත් අපි ඔබ වෙත ගෙන එන්න හිතුවා. අපගේ වීඩියෝ නැරඹීම සඳහා අපිව සබ්ස්ක්‍රයිබ් කර අපහා එක්වන්න. ඒ වගේම බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ ඔබට එසෙනින් ලබාගත හැකි.